නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත SWD හේවගේ මහත්මිය ප්‍රධාන පින්වත්නි මෙම පුණ්‍යානුමෝදනා ධර්මදේශනාව සිද්ධ කරන්නේ 2022 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා දානීය පූජා කරපු පින්වතුන්ට SWD හේවගේ මහත්මිය ඇතුළු පින්වතුන්ට පින් අනුමෝදන් කරන්න. ඔබලා තමන්ගේ ධාර්මික ධනය වියපැහැදම් කරලා ප්‍රණීත දාන වස්තුවක් පිළියෙල කරවලා ඒ දානයේ අග්‍රභාගය තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා වශයෙන් පූජා කරලා අනික් දාන භාගය මහා සංඝරත්නයට මේ සුමතිපාල නාහිමි සෙනසුන් අරණ වැඩ ඉන්න මහා සංඝරත්නයට සිල්මෑණිවරුන්ට උපාසක උපාසිකාවන් ඇතුළු විශාල පිරිසකට පූජා කරලා අද දවසේ උදාරතුන් මහා දානමය පින්කමක් සිද්ධ කරගන්නට යුතුය. ඒ ගැන බොහෝම සිත සන්තෝෂ කරගන්නට ඕන මේ වෙලාවේ. මේ පින්කම සිද්ධ කළේ විශේෂයෙන්ම මේට වසර 22කට කලින් පරලෝසපත් වුණු සදාදරණීය පියාණන් විශ්‍රාමලත් විදුහල්පති SD සිරිසේන මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන DC වික්‍රමාරච්චි මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් එක්කයි මේ උදාරුතුම් දානමය පින්කම සිද්ධ කරන්න තියදුනේ. දානාදී පින්කම් සිද්ධ කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු ක්‍රියාවක්. අනිත් හැම දෙනාටම වැඩියෙන් දන් දුන්නේ පින්කලේ දානාදී මේ පින්කම් කළේ බුදුරජාණන් වහන්සේ. සංසාරේ දීර්ඝ කාලයක් සාරාසංක කල්ප ලක්ෂයක් ඊටත් වැඩි කාලයක් පුරා දානාදී පාරමී සම්පූර්ණ කරලා තමයි ඒ තුන් ලෝකාග්‍ර බුද්ධත්වයට පත් වුනේ. ඉතින් බුදු බවට පවා පුද්ගලයෙක්ව පත් කරන්න උපකාර වෙන උතුම් පින්කමක් තමයි දන් දීම කියලා කියන්නේ. ඒ වගේම මේ ලෝකේ පහළ වෙන ඊගා උතුම් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගාවට ඉන්න උතුම් පුද්ගලයා තමයි පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ද්‍යාසංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් දාන ආදී පාරමී පුරලා තමයි ඒ තත්වයට පත් වෙන්නේ. ඊගාට මේ ලෝකේ පහළ වෙන උතුම්ම පුද්ගලයන් යුගලය තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. ඒ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ කල්ප ලක්ෂයක්වත් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් දාන ආදී පාරමී ධර්ම සම්පූර්ණ කරලා. ඊගාට මේ ලෝකේ පහළ වෙන උත්තම පුද්ගලයා තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේලා කල්ප ලක්ෂයක්වත් දාන ආදී පාරමී සම්පූර්ණ කරලා තමයි ඒ උතුම් තත්ත්වයට පත් වෙන්නේ. ඒ අනුව බුද්ධාගමට අනුව මේ ලෝකේ ඉන්න උතුම්ම පුද්ගලයෝ හැම දෙනාම පුරුදු පුහුණු කරපු උතුම් ක්‍රියාවක් තමයි දන් දීම කියලා කියන්නේ. දන් දුන්නු ඇත්ත තමයි සැපවත් වෙන්නේ, බලවත් වෙන්නේ, ඥානවන්ත වෙන්නේ, ශක්තිමත් වෙන්නේ, දාන ආදී පාරමී තියන අය. දැන් අද ලෝකේ බැලුවත් අපිට පැහැදිලිව ඒ ඇත්තන්ගේ ඉස්සරාත්ම දකින්න බැරි වුණාට ලෝකෙ පුරාම ඉන්න ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, ප්‍රසිද්ධ පුද්ගලයෝ ඒ අයගේ පසුබිම බැලුවොත් එහෙම ඉස්සර සංසාරේ දිවසින් බලන්න පුළුවන් නම් ඒ හැම දෙනාම දානාදී පාරමී ධර්ම, එහෙම නැත්නම් දානාදී මේ පුණ්‍යක්‍රියා පුරුදු පුහුණු කරපු අය පාරමිතාම කියලා අපිට හරියට කියන්න බෑ. නමුත් දන් දීම නැමැති කුසල ක්‍රියාව පුරුදු පුහුණු කරපු අය තමයි ලෝකයේ උසස් තත්වයට පත් වෙන්නේ. දන් දුන්නහම මේ ජීවිතේම ලැබෙන ආනිසංස හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. දන් දෙන අයට මේ ජීවිතේම බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ, බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා දන් දෙන එක.
දන් දෙන එක්කෙනා බොහෝ ජනතාව ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊගාට කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. දන් දෙන එක්කෙනාගේ කල්යාණ කීර්ති ഘോഷාව, ඒ කියන්නේ හොඳ නම, කීර්තිය පැතිරිලා යනවා. දන් දෙන එක්කෙනා කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. දැන් අද ලෝකේ ඉන්න කීර්තිමත් මිනිස්සු බැලුවාම, ප්‍රසිද්ධ මිනිස්සු බැලුවාම, ඒගොල්ලෝ හැමෝම වගේ පෙර සංසාරේදී දන් දීපු අය කියලා කියන්න පුළුවන්. ඊගාට සන්තෝ සප්පුරිසා භජନ୍ତି. දන් දෙන ඇත්තෝ, දානපතියෝ, දන් දෙන පින්වතුන් සත්පුරුෂයන්ගේ ඇසුර ලැබෙනවා. ඇසුර ලබනවා. ඒ මොකද දන් දෙන අය ආශ්‍රය කරන්නේ දාණයට කැමති අය. එහෙම නැත්නම් දන් දෙන අයව ආශ්‍රයයට කැමති වෙන්නේ තවත් දන් දෙන කෙනෙක් තමයි. ලෝභ අය, දන් දෙන්න කැමති නැති අය දන් දෙන අයගේ ආශ්‍රයෙන් ඈත් වෙනවා. දන් දෙන අයගේ ඇසුර ලැබෙන්නේ සත්පුරුෂයන්ට හොඳ අය. සත්පුරුෂයෝ තමයි දන් දෙන අයට ආශ්‍රයයට ලැබෙන්නේ. ඊගාට ගිහි ධම්මෝ අනපේතෝ හෝති. ගිහි ධර්මයේ පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. ගිහියන් වශයෙන් දන් දීම කියන එක යුතුකමක්. ගිහි අයගේ ගිහි ධර්මයක් ඒක. ඒ වගේම පන්සිල් රැකීම ගිහි ජීවිතයට අයිති කාරණාවක්. ඉතින් මේ අපේ ආරාමවලට පැමිණිලා භික්ෂුන් වහන්සේලාට දන් දෙන පින්වතුන් පන්සිල් රකින්න, පන්සිල් සමාදන් වෙන පිරිසක් බවට ඒ දානය නිසාම පත් වෙනවා. එතකොට මෙන්න මේ ආනිසංස හතර දන් දෙන කෙනාට මේ ජීවිතේම දැක බලා ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොනවද මේ ආනිසංස හතර? බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා, කීර්තිමත් ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා, ඒ වගේම සත්පුරුෂයන්ගේ ආශ්‍රයයට පත් වෙනවා, සත්පුරුෂය ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා, භික්ෂූන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා, ඒ වගේම ගිහි ධර්මයේ පිහිටන කෙනෙක්, ගිහියන්ගෙන් ඉෂ්ට වෙන්නට ඕන යුතුකම ඉෂ්ට කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ ආනිසංස හතර මේ ජීවිතේම දැක බලා ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනි ආනිසංසයකුත් දේශනා කරලා තියෙනවා. කායස්ස බෙහෙදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පච්චති. මේ කය බිඳිලා පරලෝ ගියාම සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට පැමිණිලා දිව්‍යමය ආයුෂ, දිව්‍යමය වර්ණය, දිව්‍යමය සැපය, දිව්‍යමය බලය, දිව්‍යමය ප්‍රතිභානය භුක්ති විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා දන් දීම සත්පුරුෂය කරන, පඬිතය කරන ඉතාම ප්‍රශංසනීය ක්‍රියාවක්. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රතිභානය කියන මේ ධර්මතා ලබන්න හේතු වෙන පින්කම. ඒ වගේම මෙලොව පරලොව නැමැති සසරක්, සසරින් එතර වීම නැමැති නිවනක් ලබා ගන්න දන් දීම හේතු වාසනා වෙනවා, උපකාර වෙනවා. ඒ නිසා බොහොම සන්තෝෂ වෙන්න SWD හේවගේ මහත්මිය මේ තමන් පූජා කරපු දානය පිළිබඳව. ඒකෙන් තමන්ට ওই විදිහේ යහපතක්, ප්‍රයෝජනයක්, මෙලෝ පරලෝ දියුණුවක් සැලසෙනවා විතරක් නෙමෙයි, මේ පින පරලෝකීය ඥාතීන් අනුමෝදන් වුණාම ඒ ඥාතීන්ටත් අපි ලොකු උදව්වක් කළා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් කරගන්න මේ පින් ඒ ඇත්තන්ට ප්‍රයෝජන වෙනවා. පරලෝකීය ඥාතීන්ගේ නැතැම් අය අපි පින් දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා පරදත්තූප ජීවී කියලා. ඒ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා, අපි දෙන පින් අනුමෝදන් වෙලා තමයි ඒ අයගේ ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් සපයා ගන්න. ඒ නිසා ඒ අයට මේ දානය විශාල ප්‍රයෝජනයක්. ඒ වගේම අපි මේ පින දෙවියන්ට අනුමෝදන් කළාම දෙවිවරුන්ගේ ආශිර්වාදයටත් අපිව පාත්‍ර වෙනවා. මේ හැම දෙයකටම වඩා මේ දානමය පින මේ භික්ෂුන් වහන්සේලාට ලොකු උපකාරයක් වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ජීවිත පවතින්නේ ගිහි පින්නතුන් සිව්පසයෙන් උපස්ථාන කළොත් විතරයි. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ පැවැත්මටත් මේ දානය උපකාර වෙනවා. භික්ෂුන් වහන්සේලා මේ ලෝකෙ හිටියොත් විතරයි බුද්ධ ශාසනය පවතින.
ඉතින් මේ දානේ බුද්ධ ශාසනයේ පැවැත්මටත් උපකාර වෙනවා. ඉතින් මේ ඔක්කොම කාරණු කල්පනා කරලා බලලා සැප්තැම්බර් මාස 20 වෙනිදා මම විශාල පිනක් සිද්ධ කරගත්තා කියලා SWD හේවගේ මහත්මිය සිත සතුටු කරගන්නට ඕනේ. ඉතින් සිද්ධ කරගත්ත මේ උදාරතුම් පුණ්‍ය සම්පත්තිය පින් අනුමෝදන් වන ඉෂ්ට දේවතාවුන් වහන්සේලා, ශාසන ආරක්ෂක ලෝකපාලක දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු පින් අනුමෝදන් වන දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් දෙන ගාථාව කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දැන් සිහි කරන්න ඒ පරලෝකීය විශ්‍රාමලත් විදුහල්පතිතුමා ST සිරිසේන මහත්මයා. එතුමා මෙයට වසර 22කට කලින් පරලෝක ප්‍රාප්ත වුණේ. ඒ සදාදරණීය පියාණන්, ඒ වගේම ඥාතිවරයා, ස්වාමි පුත්‍රයා ආදී වශයෙන් එතුමා සිහි කරලා මේ පින් අපි එතුමාට අනුමෝදන් කරනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන සියලු දෙනාම මේ උදාරතුම් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා සතුටට සැපයට පත් වෙත්වා. ඉක්මන් භවයකදී ඒ අමා මහ නිවන් සෝයත් අවබෝධ කරගනිත්වා කියන කාරුණික සිතින් ඥාතීන්ට පින් දෙන ගාථාව කියන්න. ඉදං හෝ ඥාතිනං හෝතු. ඒ වගේම මේ අවස්ථාවේදී අපි සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින මෑණියන් වහන්සේ DC වික්‍රමාරච්චි මහත්මාතාව. DC වික්‍රමාරච්චි මහතාව ඇතුළු පවුලේ හැම දෙනාටම මේ සිද්ධ කරගත් උදාරුතුම් පින් බලෙන් තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. අපලෝපාද්‍රෝ කරදර දුරු වේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. තව තවත් පින්දහම් සිද්ධ කරමින් ධාර්මිකව ජීවත් වෙලා මේ ජීවිතයෙන් පස්සෙත් සුගතිගාමි වෙලා ඉක්මනින්ම සංසාර සාගරය තරණය කරලා ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණවා දාල සාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිසත් මේ උදාරතුන් පින හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මහා සංඝරත්නය වෙනුවෙන් අපිත් ආශිර්වාද කරනවා, සුභ ප්‍රාර්ථනා කරනවා. SWD හේවගේ මහත්මිය, එවැගේම DC වික්‍රමාරච්චි මාතාව ඇතුළු ඔබ පවුලේ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.